අයිබනරුවනේ ඔයගොල්ලෝ මේ සම්බන්ධ වෙන්නේ සොෆ්ට්ටොප් CC එකත් එක්ක. ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ ලෝකයේ අංක 1 කෝටිපතියෙක් වෙන්නේ කොහොමද කියලා. දැන් සමහර කට්ටිය එක එක දේවල් කරන, එක එක ව්‍යාපාර කරනවා. ලංකාව ඇතුළෙත් ඉන්නවා විවිධ ව්‍යාපාර කරලා විශාල මුදලක් උපයපු කට්ටිය. ඉතින් ලෝකේ බොහෝ රටවල ඉන්නවා විවිධාකාරයේ ව්‍යාපාර කරලා දේශපාලනේ සමහර කට්ටිය දේශපාලනය කරලා හොයනවා. ඉතින් ලංකාවේ නම් ඒ වගේම වෙනත් අපි හිතමු මාධ්‍ය පැත්තෙන් හොයන කට්ටිය ඉන්නවා. එහෙම නැත්නම් වෙන මොකක් හරි සර්විස් එකක් ප්‍රොවයිඩ් කරලා ලොකු මුදල් හොයන කට්ටියක් ඉන්නවා. හැබැයි ඒගොල්ලෝ අර ලෝකයේ අංක 1 කෝටිපතියෝ කියන ගණයට ඇවිල්ලා තියෙනවද? ඒ කියන්නේ අර නාන්න සල්ලි තියෙනවා කියලා අපි කියන්නේ. ඒ තත්ත්වයට එන්න පුළුවන් වෙච්ච කට්ටිය ලෝකේ බොහෝ ඉන්නවද නැත්නම් පොඩ්ඩයි ඉන්නේ? ඔගොල්ලෝ තේරෙනවා ඇති එහෙම කට්ටිය ඉන්නේ බොහොම පොඩ්ඩයි කියලා. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් එහෙම සමහර ඉන්න පවුලේ ව්‍යාපාර තියෙනවා. ඒගොල්ලෝ ඒ පවුලේ ව්‍යාපාර දිගින් දිගටම කරගෙන යනවා. ඒගොල්ලොන්ට කොහොමද සල්ලි තියෙනවා? හැබැයි ඒගොල්ලෝ හැමදාම වගේ යම් කිසි තැනක රැඳිලා ඉන්නවා. හැබැයි ඒගොල්ලොන්ට එතනින් ඉහෙරට යන්න හැකියාවක් ලැබිලා නැහැ. හැබැයි දැන් අපි බලමු එක කට්ටියක් ඉන්නවා. ඒගොල්ලෝ පවුල ව්‍යාපාර තිබිලා නැහැ. බොහොම සාමාන්‍ය පවුල් වලින් ඇවිල්ලා දැන් ලෝකයේ අංක 1 කෝටිපතියෝ කියන තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ පවුලෙන් බිලියන ගණන් අරගෙන ආපු කෝටිපතියෝ පරද්දලා ඉතාලම කෙටි කාලයකින් ලෝකයේ අංක 1 කෝටිපතියෝ බවට පත් වෙච්ච පිරිසක් ඉන්නවා. අපි බලමු මුලින්ම කවුද ඒ වගේ කට්ටිය කියලා පොඩි උදාහරණ කිහිපයක්. හරි. මුලින්ම ඉන්නවා මෙන්න මෙයා. මම හිතන්නේ ඔයගොල්ලෝ කවුද කියලා දන්නවා ඇති. මම නම කියන්න ඕනේ නැහැ. ඉතින් දැන් මේ පුද්ගලයා ගේ පියා මට මතක විදිහට නම් බඩු කාර්මිකයෙක්. ඉතින් දැන් එහෙම කෙනෙක් කොහොමද මෙහෙම එකපාරට ලෝකේ අංක 1 ධනවතා බවට පත් වුනේ? ලොකු ප්‍රශ්නයක් නේ. දැන් මෙයාට මොනවත් නැතුව තියලා එකපාරටයක් කොහොමද එහෙම ලෝකේ අංක 1 ධනවතා බවට පත් වුනේ? ඉතින් මෙයා විතර දින්නේ නැහැ. අපි තව දෙන්නෙක් බලමු. මේ වගේ මෙන්න තව එක්කෙනෙක් ඉන්නවා. මෙයාත් කවුද කියලා කියන්න ඕනේ නැහැ. ඉතින් මෙයාත් එහෙම සාමාන්‍ය පවුලකින් ඇවිල්ලා කොහොමද ලෝකේ ඉහළම ධනවතුන් අතරට එකතු වුනේ? ඒ වගේම ධනවතුන් විතරක් නෙවෙයි, දැන් ලෝකේ ඕනතරම් ධනවතුන් ඉන්නවනේ. ඒ සමහර කට්ටිය ඔයගොල්ලොන්ට පාරේ හම්බෙලා ඇඟේ වැදුනොත් ඔයගොල්ලෝ දන්නේ නැහැ. හැබැයි මේ වගේ පුද්ගලයේ කෝගුල්ලොන් මම හිතන්නේ සමහරුන්ගේ වීරය තමයි මේ අපි දැන් මේ පෙන්නන පුද්ගලයන් කිහිප දෙනා. අපි කියන්නේ මොනවද කී මොඩල්ස් කියලා? රෝල් මොඩල්ස් කියලා. ඉතින් දැන් මේ රෝල් මොඩල්ස් වෙලා තියෙන සමහරුන්ගේ ආදර්ශමත් පුද්ගලයන් වෙලා තියෙන මේ පුද්ගලයෝ ඉතාම සාමාන්‍ය තත්ත්වයේ ඉඳලා ඉතාම කෙටි කාලයක් තුළ දිනු වෙලා තියෙනවා ලෝකයේ ඉහළම කෝටිපතිය බවට. මොකද්ද ඒගොල්ලොන්ගේ රහස? ඒක තමයි අපි අද කතා කරන්නේ. ඉතින් ඊට කලින් මම තව එක්කෙනෙක්ව පෙන්නන්නම් මේ වගේම. හරි. මෙයා නම් ඔයගොල්ලෝ හොඳටම දන්නවා ඇති. ඔයගොල්ලොන්ගේ සමහරුන්ගේ ජීවිතේ කාලකණ්ණි කරපු පුද්ගලයෙක්. කොහොම වුණත් ඔයගොල්ලෝ කාලකණ්ණිවට එයා කාලකණ්ණි වෙලා නැහැ. ඔයගොල්ලෝ සමහර වෙලාවට එයාට මුදල් හම්බ කරලා දෙන්න මැරිගෙන වැඩ කරනවා අපිට දැක ගන්න පුළුවන්. ඉතින් මේ හැමෝගෙම තියෙන එකම රහසක්. ඒ රහස තමයි අද වීඩියෝ එකේ අපි කියන්න යන්නේ. ඉතින් මම ආයෙ අහන්නම්. ලෝකේ අංක 1 කෝටිපතියෙක් වෙන්නේ කොහොමද? නැත්නම් ලෝකේ අංක 1 ධනවතෙක් වගේම ලෝකේ කාලයක් නමක් තියාගන්න පුළුවන් පුද්ගලයෙක් වෙන්නේ කොහොමද? ඒකට කරන්න ඕන මොන වගේ රැකියාවක්ද කියන එක තමයි අපි අද කතා කරන්න යන්නේ. ඉතින් දැන් පොඩි කාලේ අපි ගිහිල්ලා ළමයෙක්ගෙන් අහුවොත් එහෙම ඔයා ලොකු වෙලා මොකද්ද වෙන්න කැමති කියලා. ඒගොල්ලෝ කියයි මම කැමති වෛද්‍යවරයෙක් වෙන්න, නැත්නම් මම කැමති ඉංජිනේරුවෙක් වෙන්න, නැත්නම් මම කැමති පයිලට් කෙනෙක් වෙන්න. මේ වගේ දේවල් තමයි ඒගොල්ලෝ කියන්නේ. එහෙම කියන්න හේතුව මොකද කියලා අපි බලුවොත් එහෙම විදුමු වෛද්‍යවරයෙක් වෙන්න ළමයෙක් කැමති කිව්වා. ඇයි ඔයා වෛද්‍යවරයෙක් වෙන්න කැමති කියලා අපි ළමයෙන් අහුවොත් ළමයා කියයි එයාගේ දෙමව්පියෝ කියන එයාට ඇහිලා තියෙනවා සහ එයා දැකලා තියෙනවා වෛද්‍යවරයෙක්ට සමාජයේ ඉතා හොඳ පිළිගැනීමක් තියෙනවා. ඒ වගේම එයාට හොඳ වැටුපක් ලැබෙනවා කියලා අපි අහලා තියෙනවා. ඉතින් පිළිගැනීමයි වැටුපයි දෙකම තියෙනවා නම් ඇතිනේ ඒකින් තමයි මම වෛද්‍යවරයෙක් වෙන්න තීරණය කරේ කියලා ඔන්න ළමයා උත්තර දෙනවා. හැබැයි දැන් ඔය වෛද්‍යවරයා එයා හොඳට ඉගෙනගෙන අමාරුවෙන් ඉගෙනගෙන කොච්චර විතර
පහසුකම් භුක්ති විඳිනවා. අපි හිතමු ලංකාවේ අංක 1 වෛද්‍යවරයෙක් ගත්තා කියලා. එයාට පුළුවන් ද බිල් ගේට්ස්ට වගේ වියදම් කරන්න? බෑ නේද? ඉතින් මම කියන්නේ මේ මේ හේ වෘත්තියට අපහාස කරන්න නෙවෙයි. හැබැයි මේ ලෝකයේ තියෙනවා එක සමාජ තත්වයක්. ඒක වැඩිය ප්‍රසිද්ධ නැහැ. ඒක ඒ රැකියාව වැඩිය ප්‍රසිද්ධ නැහැ. හැබැයි ඒ හැංගිච්ච රැකියාව තමයි මං හිතන්නේ ලෝකයේ තියෙන වැඩියෙන්ම උපයන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, තමන් මිය ගියාට පස්සේ අවුරුදු 100 ගාණක් අවුරුදු 1000 ගාණක් කතා වෙන පුද්ගලයෙක් බවට පත් වෙන්න පුළුවන් රැකියාවකට තියෙන එක මේක රැකියාවක් විතරයි ඒකට තියෙන්නේ. ඉතින් දැන් සමහර කට්ටිය කෝටි ගණන් මුදල් උපයලා තියෙනවා. අපි හිතමුකෝ දැන් මීට අවුරුදු 1000කට කලින් ලංකාවේ ඉන්න ඇති රජ කෙනෙක්. දැන් ඒ රජ කෙනා මීට අවුරුදු 1000කට කලින් හිටිය රජ කෙනා කවුද කියලා ඇහුවොත් අපි දන්නවද? නෑ. හැබැයි අපි දන්නවා ඇල්බර්ට් අයින්ස්ටයින් කියන්නේ කවුද කියලා ඇහුවොත් අපි දන්නවා. ගැලීලියෝ ගැලීලි කියන්නේ කවුද කියලා ඇහුවොත් අපි දන්නවා. එහෙම වෙලා තියෙන්නේ ඒගොල්ලොන්ට පුළුවන් වෙලා තියෙනවා ඒගොල්ලොන්ගේ ජීවිතේ ගොඩනගා ගන්නවත් එක්කම මුළු මිනිස්සුන්ට හැමෝටම වැදගත් වෙන දෙයක් කරන්න. ඉතින් අන්න ඒ රැකියාවට ඔගොල්ලෝ පිවිසෙන්නේ කොහොමද කියලා තමයි අපි මේ වීඩියෝ මාලාවෙන් කතා කරන්නේ. ඉතින් ඒ රැකියාව වෙන මොකක්වත් නෙවෙයි, නව නිපැයුම් කරුවෙක් වෙන එක, අලුතෙන් හිතලා අලුත් දෙයක් කරන කෙනෙක් වෙන එක තමයි අපි මේ ලෝකේ කතා කරන ලෝකේ අංක එකේ කෝටිපතියෙක් වෙන රහස වෙලා තියෙන්නේ. දැන් අපි ගත්තොත් මේ සකර්බර්ග් ගත්තත්, ඊට පස්සේ මේ ස්ටීව් ජොබ්ස් ගත්තත්, මේ තුන් දෙනාම ඇවිල්ලා නව නිපැයුම් කරු. ඒගොල්ලෝ අලුත් විදියකට හිතලා වෙනස් දෙයක් කරගන්න තමයි ඒගොල්ලොන්ට පුළුවන් වුණේ. ඉතාම කෙටි කාලයක් ඇතුළත සාමාන්‍ය පවුලකින් පටන් අරගෙන ඉහළ තැනකට එන්න. එහෙම නැතුව ඒගොල්ලෝ ලොකුවට මැරිගෙන පාඩම් කරලා විභාග පාස් කරපු ඉන්න නෙවෙයි ඒගොල්ලෝ එතනට ආවේ. මම කියන්නේ ඒක නොවැදගත් කියලා නෙවෙයි ඉගෙන ගන්න එක. හැබැයි මේ වගේ රැකියාවක් තියෙනවා. ඒ රැකියාව කවුරුත් දැකලා නැහැ. දැන් මේක කිව්ව ගමන් කෙනෙක් මගෙන් අහන්න පුළුවන්, ඔයා මගෙන් අහන්න පුළුවන්, දැන් ඔය නව නිපැයුම් කරුවෙක් වෙනවා කියන එක හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒගොල්ලොන්ට මොකක් හරි උපතින් ටැලන්ට් එකක් තියෙන හින්දා ඒගොල්ලෝ හැම නව නිපැයුම් කරුවෙක් වෙන්න ඇති කියලා ඔයා මගෙන් අහන්න පුළුවන් ආපස්සට. දැන් ඒකට තියෙන උත්තරේ මෙහෙමයි. මම දකින විදිහට නව නිපැයුම් කරුවෝ වර්ග දෙකක් ඉන්නවා. එකක් තමයි උපතින්ම බෝන් ටැලන්ට් එකක් එක්කෙන නව නිපැයුම් කරුවෝ. ඒ කියන්නේ දැන් අර සමහර අය ඉන්නවා කොයි වෙලාවෙත් මොන හරි දෙයක් දැක්ක ගමන් ඒගොල්ලොන්ට ඒක අලුතෙන් දෙයක් කරන්න පෙළඹවීමක් වෙනවා. දැන් උදාහරණයක් විදිහට අපි හිතමුකෝ අපි හිතමු ඒ කියලා පුද්ගලයෙක් ඉන්නවා. දැන් මේ ඒ කියන පුද්ගලයා පාරේ යනකොට දකින්නවා අවස්ථා පහක්. ඒ අවස්ථා පහ තව පැයක් දෙකක් යනකොට එයා නවනිපෙන් පහක් බවට පරිවර්තනය කරලා තියෙනවා. හරිද? ඒ වගේ පුද්ගලයෝ ඉන්නේ. ඒගොල්ලෝ තමයි අර උපතින් අරගෙන එන හැකියාවත් එක්ක ඉන්න නවනිපෙන් කරුවෝ කියලා කියන්නේ. කියන්නේ ඒගොල්ලෝගේ බුද්ධිමය හැකියාව බොහොම ඉහළයි. ඒකට ඒගොල්ලෝගේ මොළයේ ව්‍යුහය විශේෂ වෙනස්කම්ත් තියෙනවා. අපි ඒ ගැන පස්සේ කතා කරමු. ඉතින් මොළයේ ව්‍යුහය වෙනස්කම් කොහොමද මේකට බලපාන්නේ කියලා. හැබැයි තව නවනිපෙන් කරුවෝ වර්ගයක් ඉන්නවා. දැන් කලින් කිව්ව වර්ගයේ කට්ටිය තමයි දැන් ওই සමහරලාවට අවුරුද්දකට නවනි ව්‍යායම් 10 15 කරන කට්ටිය ඉන්නවා. ඒ කියන්නේ 10 15 කරන කට්ටිය නේ ඒගොල්ලෝ 100ක් විතර කරලා 10ක් විතර හදාගෙන කොහොම හරි ජාත්‍යන්තර මට්ටමට හරි ජාතික මට්ටමට හරි අරගෙන එනවා. ඒ දැන් ඒ වගේ කට්ටිය ඉන්න ලංකාවෙත් ඉන්න ඕන තරම් ඕගොල්ලෝ පොඩ්ඩක් එළියට බහැර බැලුවොත් බලා ගන්න පුළුවන්. හැබැයි සමහර කට්ටිය ඉන්නවා ඒගොල්ලෝ ජීවිතේටම කරලා තියෙන්නේ එක නිර්මාණයයි. හැබැයි ඒගොල්ලෝ ඒ නිර්මාණය ලස්සනට මාකට් කරගෙන ගානට, ඒ කියන්නේ ඒගොල්ලොන්ට විශේෂ හැකියාවක් තිබුණේ නැහැ. හැබැයි අහම්බයකින් ඒගොල්ලොන්ට හිතිලා තියෙනවා. දැන් අපි හැමෝටම මොන හරි අමුතු අමුතු විකාර හිතෙනවා. දැන් මේකෙත්ටි වෙන දේ තමයි ගොඩක් කට්ටියට මේ වගේ විකාරයක් මොකක් හරි හිතුන ගමන් ඕක වැඩක් නැහැ. එහෙම දෙයක් හිතනවා. තවත් කට්ටියකින්ට ඒගොල්ලෝ හිතනවා දැන් මේක මට හිතුණා නම් මට වඩා සුපිරි වැඩෝ ඉන්නවනේ. උන් ඕව කලින් කරලා ඇදිනේ. ඒ මට විතරක් හිතෙන්නේ. එහෙම කියලා හිතලා ඒ වැඩේ අතහැරලා දානවා.
අන්න ඒක තමයි මම හිතන්නේ ඕගොල්ලෝ කරන ලොකුම වැරැද්ද. දැන් ඔයාට උපතින් නවනිපැම් කරුවෙක් නෙවෙයි නම් ඔයා එහෙම නොවන හැමෝටම වගේ සාමාන්‍යයෙන් අලුත් අදහස් ඇති වෙනවා. කියන්නේ උපතින්ම නවනිපැම් කරන කට්ටිය නොවුනට හැමෝටම අලුත් අදහස් ඇති වෙනවා. දැන් ලංකාවේ මම හිතමු ගොඩක් කට්ටිය දැකලා තියෙනවා ඒගොල්ලොන්ට එහෙම විශේෂ හැකියාවක් නැහැ. හැබැයි ඒගොල්ලොන්ට අහම්බෙන් මොකක් හරි ආපු අදහසක් ඒගොල්ලෝ අර මේක පිස්සු අදහසක් කියලා අතහැරලා දාන්න නැතුව කොහොම හරි දියුණු කරගෙන ඇවිල්ලා තියෙනවා. දැන් සමහරු ඒකෙන් අර කණා ෂොට් එකෙන් සෑහෙන මුදලක් උපයන තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒකින්ද මම කියන්නේ ඕගොල්ලොන්ටත් ඕගොල්ලොන්ට මොකක් හරි එහෙම පිස්සු අදහසක් ඇති වුණොත් එහෙම ඔයාට කරන්න තියෙන්නේ මුලින්ම ඒක අතාරින්න එපා. මුලින්ම ඔයා කරන්න ඒක ඔයා කාටවත් කියන්නෙන්න එපා මට මේ අදහසක් ඇති වුණා කියලා. මොකද දැන් මේ ක්ෂේත්‍රයේ ඉන්න කෙනෙක් විදිහට මම දන්නවා විශේෂයෙන් ඔය ක්ෂේත්‍රයේ ඉන්න කෙනෙක්ට එහෙම ඔයාව ගිහිල්ලා කිව්වොත් එහෙම මේ නවනිපැයුම් ක්ෂේත්‍රයේ ඉන්න කට්ටිය එහෙම ලේසියකට මොහරි පොඩි අදහසක් ආවා නිකන් ඉතාම නොහටිනා වගේ පේන අදහසක් ආවත් ඒව අතාරින්නේ නැහැ. ඒවා අල්ලලා වෙනෙහුන්ගේව හරි අහුලලා පොඩ්ඩක් ඩිවලප් කරලා බලනවා තමන්ගේ නම දාගන්න පුළුවන්ද කියලා. එහෙම ලේසියකට අතාරින්න ඔයා කාටවත් කියලා උපදෙස් ගන්න යන්න එපා. ඔයාට එහෙම අදහසක් ආවොත් එහෙම ඔයා මුලින්ම කරන්න ඕනේ ඔයා ඒ අදහස ගැන අදහසට අයිති ශාස්ත්‍රය දිනවන. අපි හිතමු ඔයාට ආවේ ඉලෙක්ට්‍රොනික විද්‍යාව සම්බන්ධ අදහසක්. ඔයා ඒ ශාස්ත්‍රයේ ටික කාලයක් හොඳට හදාරන. මේකේ දැනුම ලබා ගන්න. මේ සමහරවිට ඔයා දැනුම ලබා ගන්නකොට ඔයාට ඒ අදහස ඊට වඩා හොඳ ආකාරයකට එළියට දාන්න පුළුවන් විදිහක් එනවා. අනිවාර්යෙන්ම එනවා. ඊට පස්සේ ඔයාට පුළුවන් වයිපෝ පේටන්ට් ස්කෝප් කියන වෙබ් අඩවියට ගිහිල්ලා වයිපෝ පේටන්ට් ස්කෝප් කියලා ඔයගොල්ලෝ Google සර්ච් කරන්න. ඒකට ගිහිල්ලා ඔයාගේ අදහස පේටන්ට් නාමාවලියේ රෙජිස්ටර් වෙලා තියෙනවාද කියලා ඔයාට බලා ගන්න පුළුවන්. දැන් ඕක සමහරුන්ට තේරෙන්නේ නැහැ කොහොමද කරගන්න ඕනි කියලා. ඉතින් ඔයාට දැන් අදහසක් තියෙනවා නම් ඔයාට ඉංග්‍රීසිත් වැඩි වෙයි නම් ඔයාට කරලා තියෙන හොඳම වැඩේ තමයි ඔයා යන්න සමාගම් රෙජිස්ට්‍රාර් කාර්යාලය කොළඹ තියෙන සමාගම් රෙජිස්ට්‍රාර් කාර්යාලය කියන ගොඩනැගිල්ලට. ඒකේ මට මතකයි තුන්වෙනි තට්ටුවේ ඒකේ තුන්වෙනි තට්ටුවේ තියෙනවා ශ්‍රී ලංකා බුද්ධිමය දේපළ ආයතනය. ශ්‍රී ලංකා බුද්ධිමය දේපළ ආයතනයට ගිහිල්ලා ඒකේ තියෙනවා පේටන්ට් ඩිපාර්ට්මන්ට් එක. ඔයා පේටන්ට් ඩිපාර්ට්මන්ට් එකට ගිහිල්ලා ඒකේ ඉන්න ප්‍රධානීතුමියට කතා කරලා ඔයා කියන්න මට මෙහෙම අදහසක් තියෙනවා මට බලා ගන්න ඕනේ මේක කලින් පේටන්ට් කරලා තියෙන එකක්ද එහෙම නැත්නම් මේක අලුත්ම අදහසක්ද කියලා ඔයාට කියන්න පුළුවන්. කිව්වට පස්සේ ඔයාට පුළුවන් රුපියල් 250ක මුදලක් ගෙවලා ඔයාගේ අදහස ඇත්තටම ලෝකයේ දැනට තියෙන එකක්ද එහෙම නැත්නම් අලුත් එකක්ද කියලා හොයාගන්න. දැන් ඔයාට විකාර අදහසක් තියෙනවනේ ඔයා එක එකපාර අතාරින්න එපා. අඩු ගානේ පේටන්ට් සර්ච් එකවත් කරන්න. සමහරවිට පේටන්ට් සර්ච් කරලා රිජෙක්ට් වෙන දේවල් පවා ටිකක් දියුණු කරාම මං කියන කලින් කිව්වා වගේ ඔයාගේ ශාස්ත්‍රය ගැන අධ්‍යයනය කරලා ඔයාගේ ශාස්ත්‍රයේ දැනුම දියුණු කරගත්තට පස්සේ ඔයාට පුළුවන් වෙනවා මේ විකාර අදහස උනත් අලුත් අදහසක් විදිහට ලෝකයට එළි දක්වන්න. ඉතින් ඒකට ඇත්තනම අපි මේක පොඩි ශාස්ත්‍රයක් නෙමෙයි මේක මෙහෙම එක වීඩියෝකින් කතා කරලා ඉවර කරන්න පුළුවන් ශාස්ත්‍රයක් නෙවෙයි. ඉතින් අපි ඉදිරියටත් වීඩියෝ වලදී කතා කරමු පේටන්ට් එකක් කියන්නේ මොකද්ද, ඊට පස්සේ ඔයා කොහොමද පේටන්ට් එකක් ගන්නෙ, ඔයා කොහොමද මේ නවනිපැයුම් වලින් මුදල් උපයන්නේ, මේ වගේ දේවල් අපි ඉදිරි වීඩියෝ වලදී කතා කරමු. ඉතින් මේ ක්ෂේත්‍රය ඇත්තටම ලේසි පහසු ගන්න නෙවෙයි, මේකට බහිනවා කියන්නේ ලේසි පහසු වැඩකුත් නෙවෙයි. ඒකට උදව් කරන ලංකාවේ ආයතන ගොඩක් තියෙනවා. ඒ කියන්නේ ඕගොල්ලෝ ශ්‍රී ලංකා නවනිපැම් කරුවන්ගේ කොමිසම සම්බන්ධ කර ගන්න පුළුවන්. ඒ වගේම ඕගොල්ලන්ට පේටන්ට් ආයතනය සම්බන්ධ කර ගන්න පුළුවන්. මේ වගේ ආයතන ගොඩක් තියෙනවා. අපි ඒ ගැන ඉදිරියේදී කතා කරමු. ඉතින් මම මේකේ පොඩ්ඩක් මේ මුදල් පැත්ත ගැන පොඩ්ඩක් කියනවා කට්ටිය උනන්දු වෙදී. දැන් සාමාන්‍යයෙන් මම දන්න අයගෙන් නම් අඩුවටම පේටන්ට් එකක් විමුල්ල තියෙන්නේ ලංකාවේ තුල අඩුවට විමුල්ල තියෙන 120ට. ලංකාවේ ඇතුලේ සාමාන්‍යයෙන් පේටන්ට් එකක් කෝටි 2ක් 3ක් වගේ මුදලකට විකුණන්න පුළුවන්. ඒ කියන්නේ වැඩම්ම ටිකක් තමයි 120කට විකුණලා තියෙන්නේ එක්තරා කෙනෙක් මොකවද කියලා කියන්නේ. ඊට පස්සේ අන්තර්ජාතික මට්ටමට යනකොට ඕගොල්ලන්ට ගාන හිතා ගන්න පුළුවන්. ඉතින් ලංකාවේ තුල කෝටි 3කට විතර විකුණනවා නම් ඉතින් මේක ඇත්තටම අය වගේ ලොකු මුදලක් උපයන්න පුළුවන් ශාස්ත්‍රයක්. ඉතින් අර දැන් අර මම කලින් කිව්වා වගේ
හැමතිස්සෙම නිර්මාණ කරන කෙනෙක්ට නම් පේටන්ට් විකුණලා විකුණලා සල්ලි හොයන්න පුළුවන් ඕන තරම්. දැන් ඔයාලට ජීවිතේේ මාව එක අදහස නම් ඔයා ඒක විකුණන්න යන්න එපා. ඔයාලට කරන්න තියෙන හොඳම දේ තමයි ඔයාගෙම කියලා ව්‍යාපාරයක් දියුණු කරගන්න. ඉතින් ඒක කරන්නේ කොහොමද කියලා මම ඉදිරියේදී වීඩියෝස් වලදී කියන්නම්. මොකද ශ්‍රී ලංකාවේ රජයෙන් දැන් මේ වෙනකොට අවධානය යොමු කරලා තියෙනවා මේ නව නිපැයුම්කරුවන්ගේ දියුණුව කොහොමද කරන්න කියලා. ඉතින් ඒක හින්දා ඕගොල්ලොන්ට හැකියාව තියෙනවා පොලී රහිත ණය ලබා ගන්න, ඒ වගේ උපදෙස් ලබා ගන්න, මේ පේටන්ට් වලට වැයෙන මුදල් නොමිලේ ලබා ගන්න, ඒ වගේම නීතිමය උපදෙස් ලබා ගන්න, මේ හැමදේම කරගන්න ඕගොල්ලොන්ට රජයෙන් උපකාර ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ සඳහා මේ ඉතාම මෑතක ඕගොල්ලොන්ට හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා. ශ්‍රී ලංකා නව නිපැයුම් කරුවන්ගේ කොමිසම සංවිධානය සහසක් නිමැවුම් 2019 තරංගාවලියට මේ වෙනකොට අයදුම්පත් කැඳවන ඕගොල්ලෝ පුළුවන් sli.gov.lk කියන වෙබ්අඩවිට ගිහලා ඒකට අයදුම් කරන්න. මම ඊළඟ වීඩියෝ එකේදී ඒකේ විස්තර කියන්නම් තියෙන්නේ කොහෙද කවද කවද තියෙන්නේ. ඒත් එක්ක මේකට සමගාමී ඕගොල්ලොන්ට පේටන්ට් ගැන දැනුවත් කරන්න දැනුවත් කිරීමේ වැඩසටහන නොමිලේ පැවැත්වෙනවා සියලුම දිස්ත්‍රික්කවල. ඒ ගැන මම ඉදිරි වීඩියෝ දෙක කියන්නම් කොහෙද කොහෙද තියෙන්නේ කියලා. ඉතින් ඔගොල්ලොන්ට පුළුවන් මේ වගේ ශාස්ත්‍රයකට ආවොත් එහෙම ඔගොල්ලොන්ගේ තියෙන පිස්සු අදහස් මොනවා හරි තියෙනවා නම් නැත්නම් ඔගොල්ලෝගේ යාළුවන්ට එහෙම අදහස් තියෙනවා නම් ඒ දේවල් දියුණු කරගෙන ඉතාම පහසුවෙන් තාම පහසු නෑ හොඳ තැනකට එන්න හැකියාවක් තියෙනවා. ඉතින් මම දකින විදිහට නම් කෙටි කාලයකින් දියුණු වෙන්න තියෙන හොඳම ඔප්ෂන් එක තමයි නව නිපැයුම් කරුවෙක් වෙන එක. මේක හරියට ස්විප් අදිනවා වගේ වැඩ. ඇත්තනම ලංකාවේ නව නිපැයුම් තරඟවල සහභාගී වෙනවා කියන එක ස්විප් මොකද්ද මේ ලොටරි එකක් ගන්නවා වගේ වැඩක් තමයි. ඉතින් අපි ඉදිරි වීඩියෝ වලදී ගැන කතා කරමු. ඉතින් ඔයගොල්ලෝ මොන හරි ප්‍රශ්න තියෙනවා ඔයගොල්ලෝ පහලින් කමෙන්ට් කරන්න පුළුවන්. නැත්නම් ඔයගොල්ලෝ blog.softhub.cc කියන අපේ වෙබ් අඩවි ගිහිල්ලා ask softhub කියන ඔප්ෂන් එකෙන් ඔයගොල්ලොන්ට තියෙන ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ වගේම ඔයගොල්ලොන්ට පුළුවන් අපිට ඊමේල් කරන්න surasolutions@gmail.com ඊමේල් ඇඩ්‍රස් එකට. ඉතින් බොහොම ස්තුතියි වීඩියෝ එක නරඹුවාට. යාළුවන්ත් බලන්න වීඩියෝ එක ෂෙයා කරන්න. තවත් මේ වගේ වීඩියෝ එකකින් හම් වෙනකන් සුබ සතියක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරගෙන යන්න.